ලංකාවේ සුලභව කතා කරන සර්පයෝ ගත්තොත් මිනිස්සු වැඩිපුර කතා කරන සර්පෙන්ගේ නම ගත්තොත් ඊ අතර තියෙන නමක් තමයි හබර්ලියා කියන නම. එතකොට මේ හබර්ලියා කියන නාමය විවහාර කරනවා සතු කීප දෙනෙකුට. එකෙක් තමයි කටකළුවා අනිත් එක තෙල් කරවලා ඊගාවට නාගමාපිලාට. එතකොට මෙන්න මේ හබර්ලියා කියන නම ඇත්තටම විවහාර කරන්නේ නාගමාපිලාට. හැබැයි මිනිස්සු වරද්දලා තෙල් කරවලාට හබර්ලියා කියන නම පාවිච්චි කරනවා. සර්පයන් සම්බන්ධයෙන් අවබෝධයක් තිබ්බ පැරැන්නන් හබර්ලියා කියන නම යෙදුවේ නාගමාපිලාට පමණයි. එතකොට ඒ විශේෂය අක්‍රමවත්ව කළු සහ සුදු තියෙන සත්තුන් තමයි මේ හබර්ලියා කියලා කියන්නේ. නමුත් තෙල් කරවලාගේ ඊටාම ක්‍රමවත් ළඟින් ළඟින් යුගල් වශයෙන් තියෙන සුදු රේඛා තියෙන සතෙක් හරියට තෙල් ගාලා ගෑවහම දිලිසෙන වගේ ශරීරය දිලිසෙන සතෙක්. එතකොට මෙන්න මේ සතන් තමයි තෙල් කරවලා කියන්නේ. ඒ තෙල් කරවලාට කියන තවත් නමක් තියෙනවා මග මරුවා කියලා. මග මරුවා කියලා කියන්නේ මේ සතාගේ දස්සණයකින් මගක් යනකොට මැරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. අපේ පැරණන් දැනගෙන ඉඳලා තිනවා තෙල් කරවලා. උඟක් විස තියෙන විශේෂයක් කියලා. ලංකාවේ මහාරාන්තික විස සර්පය ගත්තොත් තෙල් කරවලා කියන්නේ ගොඩක් විස තියෙන සර්පෙක්. ඒකම නයි අයිති වෙන කුලයට අයිති වෙන සර්පෙක්. මේ විශේෂය වෙනස් සතුන්ව තමයි ආහාරයට ගන්නෙ. කටුස්සන්, හූනන් වගේ සතුන් ආහාරයට ගන්නවා. මීයන් වගේ සතුනුත් ආහාරයට ගන්නවා. හැබැයි තෙල් කරවලු ගොඩාක්ම ප්‍රියතාවයක් දක්වන වෙනත් සර්පෙන් ආහාරයට ගන්න. ඒකම අපි තෙල් කරවලෙක්ගේ වර්ණය ගත්තොත් මේ වර්ණය තද දුමුරු පැහැති වර්ණයක් තියෙන්නේ. ඒ තද දුමුරු පැහැති වර්ණයක් තියෙන ශරීරයේ ළඟින් ළඟින් සුදු පාට හරස්සිරි යුගලේ බැගින් තියෙනවා. එතකොට මේ සුදු පාට හරස්සිරි ශරීරයේ පූර්ව කොටසට වඩා අපර කොටසට වෙන්න තමයි වැඩිපුර අපිට දකින්න පුළුවන් ඉන්නේ. ශරීරයේ පූර්ව කොටස එහෙම නැත්නම් ගෙලට පොඩ්ඩක් පල්ලෙහා ඉඳලා තනි ඉරක් තරමක් පළල තනි ඉරක් තියෙන පුළුවන්. ඊට අමතරව ටික ටික පල්ලෙහාට එනකොට හරියටම යුගල් විදිහට තියෙන සුදු ඉරි තමයි අපිට දකින්න පුළුවන් ඉන්නේ. හැබැයි මේ විදිහට සුදු ඉරි අපිට හුඟක් හොඳට දකින්න පුළුවන්කම තියෙන කුඩා සර්පෙන්ගේ. හැබැයි විශාල වර්ධනය වෙච්ච සතුන්ගේ මේ සුදු ඉරි වර්ධනයත් එක්කම ක්ෂීණ වෙලා යනවා. අපි සාමාන්‍යයෙන් විශාල වර්ධනය වෙච්ච මේ තෙල් කරවලෙක් ගත්තොත් එහෙම අඩි 5ක් විතර විශාල වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙච්චරක් විතර අපි සාමාන්‍යයෙන් අර ලී මිටක් ගහලා තියෙන කොස්සක මිටක් විතර ප්‍රමාණය මහත් වෙනවා. හැබැයි ඊටම කලාතුරකින් තමයි මෙච්චර වර්ධනය වෙච්ච සත්තු අපි දකින්නේ. ඒකම වැඩිපුරම තෙල් කරවලු අපිට හම්බ වෙන්නේ වියලි ශුෂ්ක කලාපයන් තුළ. ඒ වගේම තමයි අන්තර්මෙති කලාපයේ තරමක් සුලභ වාර්තා වෙනවා. තෙත් කලාපයේ සමහර ප්‍රදේශයන් වල ව්‍යාප්ත වෙලා තිනවා. හැබැයි විශාල වශයෙන් තෙත් වනාන්තර තියෙන ප්‍රදේශයන් වල නැහැ. මානව ක්‍රියාකාරකම් හුඟක් සිදු වෙන තදාසන්න ප්‍රදේශයන් වල සමහරක් අවස්ථාවලදී වාර්තා වෙලා තිනවා. මේ කොළඹ හොම ගමාවට ඊට අමතරව ජායල මීගමු වගේ ප්‍රදේශයන් තුළ මේ සතා තරමක් සුලභ අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ජනතාව අතර වැරදි මතයක් තියෙනවා මේ සත්තු දැන් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. එහිම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ සත්තු කලිනුත් ඒ විදිහට හම්බුණා. අපිට ඒ ව්‍යාප්ති තොරතුරු තිබුණේ නැහැ. ඉතින් දැන් තමයි සංනිවේදනය ගොඩක් දියුණු වෙලා යම් පණිවිඩයක් මේ දැනගැනීමේ ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඉතින් සමහර මාධ්‍ය ජාලා තුල පින්තූරයක් දැක්ක ගමන් මුළු රටම මුළු ලෝකෙම දන්නවා මේ සතා මෙන්න මේ ස්ථානයේ හමු වෙනවා කියලා. ඊට අමතරව අපි කරන පර්යේෂණ තව වැඩි වෙලා තිනවා. ඉතින් මේ පර්යේෂණ දත්ත වැඩි වෙනකොට අපි දන්නවා මුංගේ ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේ සත්තු මානව ක්‍රියාකාරකම් හින්දා එක තැනක ඉඳලා තම සුළු සත්තු ප්‍රමාණයක් එහෙට මෙහෙට ව්‍යාප්ත වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් නැහැ. නමුත් එහෙම වුණා කියලා ඒ සත්තු සමහරක් විට හොඳින් ජීවත් වෙන්නත් පුළුවන් මේ පරිසරයට හැඩගැහිලා. එහෙම නැත්නම් ටික දවසකින් මැරෙන්නත් පුළුවන්. වෙනත් සතෙකුගේ ගොදුරක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාහනයකට ඇට වෙලා මියදෙන්නත් පුළුවන්. ඉතින් ව්‍යාප්තියේ උන්ගේ අලුතෙන් වෙනසක් වෙලා නැහැ. තෙල් කරවලා කියන විශේෂය රාත්‍රී ක්‍රියාශීලී සර්පෙක්. දිවාකල නිසල්මනේ කොහෙට හරි වෙලා හැංගිලා ඉන්නවා. විශේෂයෙන්ම ඔය මානව නිවාස කිට්ටුව තියෙන ගල් ගොඩවල්, උළු කැට ගොඩවල්, ඒ වගේම අපිලිවෙරකට එකතු කරපු ලී ගොඩවල් වගේ ස්ථානයන් වල තමයි දවල් කාලේ හැංගිලා ඉන්නේ. රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙන සත්තු ආහාර සොයාගෙන යෑමේදී සමහරක් වෙලාට මිනිහෙකුට පෑගුණොත් එහෙම නැත්නම් මිනිහෙක් කිට්ටුවෙන් ගියොත් හපා ගන්න ඉඩ තියෙනවා.
ඉතින් ඒ වගේ අවස්ථාවකදී ප්‍රතිකාරයක් නොකරොත් මරණයක් වෙන අවස්ථාව හුඟක් වෙලාවට වැඩි. ඉතින් ඒකින්ද යම් කිසි හේකින් තෙල් කරවලෙක දර්ශනයක් සිද්ධ වුණොත් ප්‍රමාද වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිකාර කරන ස්ථානයකට යන රාජී රෝහලක් නම් වඩා හොඳයි. ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිකාර කරගන්න. මොකද මේ සතාගෙන් මරණයක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාව බොහෝ වැඩි. මේ සර්පයා අඳුරගන්න ඉතාම ලේසි. උගේ ශරීර පෘෂ්ඨයේ එහෙම නැත්නම් කොඳු ඇට පෙළිය දිගේ කොඳු නාරකයේ දිගේ තියෙන කොරපොතු දෙපැත්තේ තියෙන කොරපොතු වලට වඩා විශාලයි. ඒ කොරපොතු ෂඩාස්රාකාරයි. ඉතින් මේ ලක්ෂණේ පැහැදිලිව බලා ගන්න පුළුවන් අඩි 3ක් 4ක් විතර දුරකින් ඉඳලා උනත් බලා ගන්න පුළුවන්. ඒතකොට මේ සර්පයෙකුට අඩි 3ක් 4ක් විතර මේ පාරතරයක් තියලා ලං වුණා කියලා මේ සතෙක් පාර දීන් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි අපි නොදැන ඊට ගොඩක් කිට්ටු ලං වුණොත් මේ සතෙකින් අනුසුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉන්න තෙල් කරවලා සහ මුදු කරවලා කියන තව විශේෂයක් ඉන්න ලංකාවේ මාරාන්තික විශේෂ සර්ප විශේෂය මේ සත්තු දෙන්න අනුකරණය කරන විස නැති කුණුමි කරවලුන් විශේෂ හතරක් ඊගාවට ගැට රඳනගෙන ඉන්න විශේෂ දෙකක් දැන්ට ලංකාවේ ඉන්නවා. එතකොට මේ සියලුම අනුකරණය කරන නිර්විෂ කරවලුන් හා සමාන සත්තු එක එකකුවත් කොන්ද දෙකේ තියෙන එහෙම නැත්නම් පෘෂ්ඨියව තියෙන කොරපොතු පීලිය විශාල ෂඩාස්රාකාර කොරපොතු දකින්න ඉතා කුඩා කොරපොතු ද්විපාර්ශ්වික තියෙන කොරපුතු හා සමාන කොරපුතු තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ ලක්ෂණෙන් විස සහ විස කරවලු අනුකරණය කරන නිර්විෂ සර්පය අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ ඒ සතුන් දෙන්නගේ තියෙන වෙනස්කම්. එතකොට ඒ ලක්ෂණෙම ඇති මේ විස කරවලුන් සහ ඔවුන් අනුකරණය කරන්නා වූ විස නැති කුණුමි කරවලුන් අඳුර ගන්න. හැබැයි මේ ලක්ෂණය මම පාවිච්චි කරන්න කියන්නේ විස කරවලුන් සහ ඔවුන් අනුකරණය කරන්නා වූ කුණුමි කරවලුන් අඳුර ගන්න පමණයි. මොකද මේක ලංකාවේ ඉන්න සර්පිය අඳුර ගන්න මේ ලක්ෂණේ පාවිච්චි කරන්න එපා. අපි ගත්තොත් එහෙම ගොඩක් විස තියෙන නායක එහෙම නැත්නම් නාගයා කියන විශේෂයේ අපි අර කලින් පෙන්නපු කුණුමි කරවලු වගේ තමයි උන්ගේ විශාල කොරපොතු ෂඩාස්රාකාර කොරපොතු පෘෂ්ඨිය මැද නැහැ. හැබැයි අපි කතා කරන මාපිල්ලු ඇහැටුල්ලු හාල් දඬු වගේ සත්තු ගත්තොත් ඔවුන්ගේ පෘෂ්ඨිය කොරල විශාලයි. දීපාර්ශ්වික කොරලට වඩා. ඉතින් එතකොට උන්ගෙන් හානියක් නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම තමයි විස කරවලුන් සහ ඔවුන් අනුකරණය කරන්නා නිර්විෂ කුණුමි කරවලුන් දෙගොල්ලන්ම රාත්‍රී ක්‍රියාකාරී සර්පයෝ එකම ප්‍රදේශයන් තුල හමු වෙනවා. එකම ආහාරයට ගන්නවා. ඒ වගේම මේගොල්ලන්ගේ හැසිරුණුත් එක වගේ තමයි. විශේෂයෙන්ම බය වුණාම මේ දෙකොල්ලම බය වුණොත් කලබල වුණොත් ඇඟ දරන ගහගෙන ඒක අස්සේ හිස අඟ ගන්න උත්සාහ දරනවා. ඉතින් ඒක මේ කොටස් දෙකම කරනවා. ඒ වගේම තමයි අපිට සුලභව හම්බෙන්නේ මේ විස නැති සර්පයෝ. හැබැයි ඒකෙන් කියන්නේ විස සර්පයෝ හම්බෙන්නේ නැහැ කියලා. අපිට සුලභව හම්බෙන්නේ විස නැතිවුන්. මොකද විස නැතිවුන් තමයි ස්වභාවයේ ගොදුරු. ඒ වගේම තමයි විස සර්පයෝ තමයි මේ සත්තුන්ගේ විලෝපිකය. එතකොට අපේ ආහාර ධාමයේ විලෝපිකය ගොඩක් අඩුයි. හැබැයි ගොදුරු වෙන සත්තු තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් එතනදී අපි නිතරම දකින්නේ මේ ගෙවල් ආශ්‍රිතව එහෙම ගොඩක් සුලභව හම්බෙන්නේ විස නැති සර්පයෝ. මම අර කලින් කිව්වා වගේ ඒකෙන් මම කියන්නේ නැහැ මේ විස තියෙන සර්පය ගෙවල් වලට ඉන්නේ නැහැ කියලා. නමුත් මගේ පරීක්ෂණ දිවේ මම හම්බන්තොට සූර්යව ඉඳලා මිරිච්චවිල දක්වා ප්‍රදේශයේ අවුරුදු 5ක් විතර මගේ පරීක්ෂණ කටයුතු සිදු කරා. එතනදී වලව අම්මීරු වල සූර්යව නවත්තලා තිබුණා. ඒක හම්බන්තොට දක්වා දික් කරන ව්‍යාපෘතියක තමයි මම මේ මගේ පරීක්ෂණ කටයුතු කරේ. ඒ ව්‍යාපෘතිය සිදුවන අවධියේදී එතනදී මගේ தத்துவවලට අනුව මම හුඟක් වෙලාවට තෙල් කරවලුන් දැකේ කැලේට වඩා ගෘහාශ්‍රිතව. මොකද ගෘහාශ්‍රිතව තමයි මිනිසුන්ගේ මානව ක්‍රියාකාරකම් හින්දා නිවාස ආශ්‍රිතව තමයි වැඩිපුර ප්‍රමාණයක් මේ සත්තුන්ට ජීවත් වෙන්න සුදුසු හිතකර පරිසරය තිබුණේ. මොකද ඒ ගිවල් වල විශාල වශයෙන් ගල් ගොඩවල් එකතු කරලා උළු ගොඩවල් ගඩොල් ගොඩවල් ඊට අමතරව දිරාගෙන යන කොට ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒව හොඳ වාසස්ථාන මේ සත්තුන්ට. ඊට සාපේක්ෂව කැලේ කියන්නේ එවැනි ස්ථාන ගොඩක් අඩුවෙන් තියෙන මේ ප්‍රදේශයේ. මොකද වියලි ප්‍රදේශය ඒ වගේම තමයි හම්බන්තොට පැත්තට එනවා ටිකක් ශුෂ්ක ගතිය තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල විශාල ගස් අඩුයි. පොළොවේ වැටලා තියෙන ගසුත් අඩුයි. නමුත් ගල් සහ ගල් පැලුම් මත මේගොල්ලෝ ගොඩක් වෙලාවට හම්බ වෙනවා. හැබැයි සාපේක්ෂව නිවාස ආශ්‍රිතව තමයි වැඩිපුර අපේ පරීක්ෂණයන් තුලදී මේ සත්තු අපිට දකින්න ලැබුණේ අපිට වාර්තා වුණේ. ඒ වගේම තමයි වාර්ෂිකව මහ කන්නේ වගා කරනකොට මේ ගොවීන් පුරුද්දක් විදියට මේ හේන් වලට ගිනි තියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදීත් ඒ සත්තුන්ට ඒ වගේ
ස්ථානවල වාසස්ථාන අඩු වෙනවා. ඉතින් වැඩිපුරම අපි දැක්කේ ගිවල් වල. මේ සතාගේ උදරීය වර්ණය ගත්තොත් ක්‍රීම් සුදු පාටක් තියෙන්නේ, තනිකරම සුදු පාටක් නැහැ. නමුත් අඳුරු සුදු පාටක් තියෙන ක්‍රීම් පැහැති කියන වචනේ තමයි අපි එකට පාවිච්චි කරන්නේ. තනිකරම උදරයේ පැත්තේ කළු පාට වර්ණේ නැහැ. හැබැයි මේ තෙල් කරවලා වගේම ඉන්න තවත් ලංකාවේ අනිත් හමුවන කරවල් විශේෂය වන මුදු කරවලා ගත්තොත් එයාගේ උදරයේ පැත්ත කළු සහ සුදු වර්ණයෙන් සමන්විතයි. සමහර නිදර්ශක ඉන්නවා සම්පූර්ණයෙන්ම කළු පාට වැටිපුර දකින්න පුළුවන්කම තියෙනවා, සුදු පාට අඩු. ඒකම තෙල් කරවලෙක්ගේ අපි වලිගේ යටපැත්තේ කරපොතු බැලුවොත් ඒවා උදරයේ කරපොතු වගේම තමයි. ඒවා දෙකට බෙදිලා නැහැ, තනි කරපොතු තමයි තියෙන්නේ. හැබැයි ඔවුන් අනුකරණය කරන කුණුමි කරවලු ගත්තොත් ධාර කරවල ඇරෙන්න ඉතුරු විශේෂ පහේම කරපොතු වලිගේ යටපැත්තේ කරපොතු දෙකට බෙදිලා තියෙන්නේ. ඉතින් ධාර කරවල අඳුර ගන්න පුළුවන් තෙල් කරවලෙකින් ධාර කරවලගේ පෘෂ්ඨීය කරවලවල ධාර තිනවා. ඒකයි උට අපි ධාර කරවල කියන්නේ. මම මෙතන කුණුමි කරවලු කියලා පාවිච්චි කරන්නේ මේ ගැට රඳෙනකුවත් ඇතුළුව. එතකොට ඒගොල්ලන්ගේ හැම කෙනාගේම පෘෂ්ඨීය කරවල සින්දුයි, විශේෂයෙන්ම තෙල් කරවලු සහ මුදු කරවලුගේ පෘෂ්ඨීය කරවල සින්දුයි ධාර කරවල ඇරෙන්න විෂ සර්පය අනුකරණය කරන කුණුමි කරවලු සියලු දෙනාගේ පෘෂ්ඨීය කරවල සින්දුයි. එතකොට ওই ලක්ෂණ වලින් මේ සතුන් බොහොම ලේසියෙන් වෙන් කර අඳුර ගන්න පුළුවන්. තෙල් කරවල සහ මුදු කරවල වෙන් කළ අඳුර ගන්න පුළුවන් ඉතාම ලේසියි. මුදු කරවලගේ ශරීරයේ තියෙන මුද්දක් වගේ සුදු පැහැට පැහැතිරේ එක, තෙල් කරවලගේ පෘෂ්ඨයේ තියෙන ළඟින් ළඟින් සුදු ඉරි දෙකක් තියෙන යුගල් වශයෙන් සුදු ඉරි තියෙන රේඛා. ඉතින් මේ ලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන් මේ විෂ කරවලු දෙන්න ඔවුන් එකිනෙක ඔවුන්ගේ වෙන් කරගන්න. ඒ වගේම තමයි පෘෂ්ඨීය කරවල සහ වලිගේ යට කරපොදු පාවිච්චි කරන්න පුළුවන් විෂ නැති කුණුමි කරවලුන්ගෙන් මේ විෂ කරවලු අඳුර ගන්න. හැබැයි ධාර කරවලගේ මම අර කලින් සඳහන් කරා වගේ උගෙත් දෙකට බෙදින්නේ නැති කරපොදු තමයි වලිගේ යට තියෙන්නේ. කලාතුරකින් මේ සතුන්ගෙන් දස්සන සිදු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි මේ සතාව දකින්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි මේ අපිට මේ සතා පෑගෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී මේ සතුන්ගෙන් අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් මේ වගේ ජීවීන් අපිට වැදගත් වෙනවා පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරගන්න. එතකොට මේ සතු මීයන් වගේ සතු පාලනය කරන්න ඉතාම වටිනා කාර්යභාරයක් සිද්ධ කරනවා. එතකොට ලංකාව කියන කෘෂිකාර්මික රටක්. එතකොට අපේ කෘෂිකර්මාන්තයට හිතකර විදිහට මොවුන්ගේ දායකත්වය අපිට ලැබෙනවා. ඒත් අපිට සමහරක් වෙලාවට අනතුරු සිදු වෙන හින්දා මේ සතු ඉවක් බවක් නැතුව මරලා දානවා. නමුත් පොඩ්ඩක් කල්පනා කරලා මේ සත්තු ආරක්ෂා කරගන්න අපි මොකද කරන්න පුළුවන් කියන එක තනි තනි පුද්ගල විදිහට මොහොතක් කල්පනා කරොත් මේ සත්තුන්ගේ වැදගත්කම ආරම්භයක් විදිහට ඒක ඇති අනාගතයේ මේ සත්තු තවදුරටත් ආරක්ෂා කරගන්න. බොහොම ස්තුතියි.